බිින්දුයි මායි හෙමින් හෙමින් ප්‍රයිවට් බස් නවත්තන තැනට ආවා. බිින්දු අදනම් ඉස්කූල් බස්ස එක යන්න බෑ. ඇයි ඒ? අදනම් කියට හරි අරුණයක්ක එනකං ඉඳලා තමයි මම ඉස්කෝල යන්නේ. ඒ ගමන මොකක් දුඹට මේ හදිසිම ඔලුවට වැදුණු පිස්සු. මම යනගමම බිින්දුර කිව්වා අක්කා කියපු සේරම දේවල් ටික. අපි දෙන්න හෝල්ට එක ළඟට එද්දී ඉසංක අපේ ඉස්සරහට එනවා. අම්මෝ දැන් මාලින්දෝ දකින්න තියෙන අමාරුව. එහෙම තමයි හලෝ, කාර්ය බහුල පුද්ගලය වුණාම ඉල්ලුම වැඩීනි. මුල්ගල් තැබීම්ද අරවද මේවද වැඩ වැහි වැහැලා. අපෝ ඇති ඇති, ඉසංක හිනාවේවි කිව්වා. මුන් දෙන්නත් මේ විදිහටම පිස්සුන් ඉන්නවා මිසක් ඉක්මනට පිළිවෙල වෙන්න පාටක් නෑ වගේ. ඒක නෙමේ ඉසංක, දැන් බිින්දු එක්කම තමයි ගමන් බිමන් නේද? මට නම් වැඩේ ඒ තරම් අල්ලන්නේ නෑ. ඉසංකගේ මූණ ඇද වෙලා රතු වෙලා ගියා. බිින්දු වෙනද විදියටම මට ඇඟිල්ලෙන් එන්න. මූ ඉස්සර වෙන්න බය නම් මම හරි තල්ලුවක් දෙන්න එපාය. ඕවා ඉක්මනට මොන හරි වෙනවා නම් අපිටත් ඇඟට ගොයයි. ඒවට තව ගල් තියෙනවා නේද ඉසංක? බිින්දු එහෙම ආද්දි ඉසංකත් ඔළුව වෙනවා. අඩෝ අද ස්කූල් බස් යන්නේ නැතුව උදේ ඉඳලම පැණි පෙරන්නද හදන්නේ? අපිටත් හොරෙන් ස්කූල් බස් එක හෝල්ට් එකට ඇවි. දැන් ඉතින් වහ කෑවා වගේ තමයි. මුළු බස් එකම අපිට කෑ ගහනවා. ඉසංක හිමීට මාරු වෙලා ගියා. වටේම සෙනඟ අපි දිහා දෙයක් බලනවා. හරියටම ෂෝ කේස් එකක් ඇතුළට දැම්මා වගේ. මාර නෝන්ඩිය. ස්කූල් බස් අදිනකොටම ඈත ඉඳලා බිම් බලාගෙන යන අරුණියක්ව මගේ ඇස් දෙකට වැටුණා. දවස් ගානක් තිස්සේ මගේ හිත පෙරුම් බිරුවේ මේ ගමන දකින්න නේද? මම එයා දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස් දෙක මගේ ඇස් දෙකත් එක්ක යා වුණා. අපි දෙන්නට ඊට දීලා බිින්දු ප්‍රයිවට් බස් පෝලිමට ගියා. අරුණියක්කේ එයා මගේ ළඟ නැවතුණා. මොහොතකට අපි දෙන්නගෙම හිත් පවා නැවතුණා. ටික වෙලාකට පස්සේ එයා කතා කළා. මාලින්ද කොහොමද ඉතින්? අරුණියක් අහිනා වුණා. ඇත්තද ඔයා විභාගේ අතෑරලා දාලා වගේ ඉන්නවා කියන්නේ? අතෑරලා දාලා නෙමේ, මම මේ පාර විභාගේ කරන්නෙත් නෑ. ඔයා හොඳටම දන්නවනේ මේ පාර කරන්න බැරිනොත් ඔයාට ලබන පාර කොහොමටවත් විභාගේ කරන්න බෑ කියලා. ඉතින් ඒක දැන දැනත් ඇයි ඔයා මේ පිස්සු නටන්නේ? ඔයාට තේරෙන්නේ නෑ මාලින්ද, විභාගේ කරලා ඒක පාස් වුණත් මට කැම්පස් යන්න ඉඩක් ලැබෙන්නේ නෑ. මේ දවස්වල ගෙදර ඉඳගෙන පාඩම් කරන්න පුළුවන් තත්ත්වයක් නෑ. කවුරුවත් මාත් එක්ක වැඩි කතාවක් නෑ. දැන් ඒ අය හැම කෙනාම දන්නවා මම සමන් අයියට කැමති නෑ කියලා. ඒ වුණත් මාව බලෙන් හරි යාට බන්දලා දෙන්නයි හදන්නේ. ඒ වගේ ජීවිතේටම බලපාන ප්‍රශ්නයක් ඔළුව ඇතුළේ පුපුරු ගහද්දි මම කොහොමද පාඩම් කරන්නේ මාලින්ද? ඒ කතාවට දෙන්න උත්තරයක් මගේ ළඟ තිබුණේ නෑ. මුළු ලෝකෙම ඉන්න අය තමන්ට නැතිලා වගේ කියලා හිතන එක පුදුමයක් නෙමේ. අරුණියක් අන්තිමට අසරණ වෙලා ඉන්නකොට මගේ හිතත් අඬනවා කියලා එයා දන්නවනම්. මොහොතකට කතා නැති වුණ අපි දෙන්නත් ප්‍රයිවට් බස් හෝල්ට් එකේ පෝලිමට එකතු වුණා. බිින්දු අපි දෙන්නට ඉස්සරහින් පෝලිමට ආවා. කිසිම කතාවක් නැතුව පෝලිම ඉස්සරහට ඇදෙනවා. අපි දෙන්න නොදුනවත්වම වගේ ඉස්සරහට යවෙනවා. අරුණියක්කගේ මගේ ඇස් දෙක ආයෙමත් සැරයක් යාවුනේ ඒ වෙලාවේදී. ඔයාට දැන් තියෙන ප්‍රශ්නේ මට නොතේරෙනව නෙමෙයි. ඒ වුණත් අනිත් දේවල් හැම එකම ඒකට බිලි කරන්න නම් එපා. මම බන කියනවා කියලා හිතන්න එපා අරුණක්කේ. විභාගේ කරනවා කියන එක හැම දෙයකටම උත්තරයකුත් නෙමෙයි. ඒ වුණත් ඔයා ගොඩක් ආසාවෙන් මෙච්චර කාලයක් කරපු දේවල් අතහැරලා ඔයාගේ මුළු අනාගතේම ටික දිනක සන්තෝෂ කරන්න ඇරලා ඔයා දුක් විඳිනවා බලාගෙන ඉන්න මට බෑ. අරුණියක්ක කතා කළේ නෑ. එයාගේ බිමට බරවුණු ඇස් දෙකේ දුක පිරිලා ඉතිරිලා යනවා. කොයිතරම් හංගන්න හැදුවත් එයාගේ හිත ඇතුලේ තියෙන හැම දෙයක්ම කවියක පදවල වගේ ඒ මුණට ගලාගෙන එනවා. ඒ හැම අකුරක්ම බහතෝරන පොඩි එකෙක් වගේ කියවන්න මම ආසයි. මාලින්ද, ඇයි? අපි දෙන්න මුණට මුණ බලාගත්තා. මට අද ඉස්කෝලේ යන්න බෑ මාලින්ද. මේ දවස් ටිකේම ඉස්කෝලේ ගියා කියලා කිසිම වැඩක් කිරුවේ නෑ. මම අක්කා එක්කත් වැඩිය කතා කළේ නෑ. මම හොඳටම දන්නවා ඔයාලා දෙන්න විතරයි මං ගැන දුක් වෙන්න ඉන්නේ කියලා. ඉතින් අක්කත් එක්ක කතා කරන්න ගිහින් එයා පාඩම් කරන එකට බාධා කරන්න මට පැහැනේ. ඒ වුණත් මට හැමදාම මේ දුක හිතේ තද කරගෙන ඉන්න බෑ මාලින්ද. ඉස්කෝලේ යන්න බැරි නම් අපි යමුද අපේ ගෙදර? එතකොට ඔයාටයි අක්කටයි පාඩම් කරන්නත් පුළුවන්. බෑ, අද මට කිසිම දෙයක් කරන්න හිතක් නෑ. මට ඕනේ කාට හරි මගේ දුක කියලා හිත සෑහළු කරගන්න. ප්ලීස් මාලින්ද, අපි වෙන කොහට හරි යමු. අංජලීකින්වත් අරුණියක්කගෙන්වත් මට ලැබුණේ බලාපොරොත්තු වෙච්ච දේවල් නෙමෙයි. අහම්මෙන් ලැබෙන හැම දෙයකම තියෙන්නේ තේරුම් ගන්න බැරි දේවල් විතරයි. අපි යමු පුස්තකාලෙට. හොඳට නරකට දුකට සැපට පිහිට වෙන්නේ එතන විතරයි. යුනිෆෝම් පිටින් යන එක හරි නෑනේ. ටයි එක ගලවමු. බිින්දු ඉස්කෝලේ ගියා. අපි දෙන්න පුස්තකාලේ කැන්ටින් එකට යන පාරේ
එහා පැත්තේ තියෙන ගහක් යටින් වාඩි වුණා. මට හිතේ එක තැනක තියාගෙන පාඩම් කරන්න බෑ මාලින්ද. කොයිතරම් අමාරුණත් දැන් ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔයා අපේ ගෙදර නවතින්න ඉන්න. මම අක්කට කියන්නම් ඔයාලගේ අම්මා එක්ක කතා කරන්න කියලා. මේ වෙලාවේදී ඒ වගේ දෙයක් හරි තියෙන එක ඔයාට සැහැල්ලුවක් වෙයි. විභාගය ඉවර වෙනකන් ඔයා අපේ ගෙදර ඉන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අරුණයක්ක මගේ මූණට එමුණා. ඔර්ලෝසුවල කටු කැරගෙන නිකම්ම නෙමෙයි අරුණයක්කේ. ඒ ටිකට ගොඩක් දේවල් සිද්ධ වෙයි. මට අංජනම් බලන්න නම් බෑ. ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒක තමයි මාලින්ද මමත් කියන්නේ. කාත් කවුරුවත් නැතිව අතරමං වෙලා ඉන්න මට මොනවා වෙයිද? අරුණයක්ක ඈත පේන විහාර මහදේවී උද්‍යානයේ දිහා බලාගෙන ඉන්නා. ඔයාට මුළු ලෝකෙම නැති වෙන්නේ නෑ අරුණයක්කේ. කවුරු නැති වුණත් මම ඔයාට ආදරේ. මගේ හිත පතුලි බිහිර වෙලා තිබුණේ මේ කතාව එළියට ආවා. අරුණයක්ක ගැස්සිලා වගේ මූණ දිහා බැලුවා. මගේ කටින් කියوني කියන්න ඕනේ නැති දෙයක්ද? ඔව් අරුණයක්කේ. ඒක අද ඊයේ හිතන දෙයක් නෙවෙයි. ඔයාගේ තියෙන හැම දෙයකටම මම ආදරේ. ගතිගුණ, ගමන බිමන, මට එතනින් එහාට තව කෙල්ලෙක් ගැන හිතන්න තරම් හිතේ ඉඩ නෑ. මටම තේරෙන්නේ නෑ ඇයි මම මේ තරම් ඔයාට ලං වුණේ කියලා. හැමදාමත් මගේ හිතේ හිටියේ ඔයා විතරයි. මම ඔයාට ආදරය කරන එක වැරද්දක් වෙන්න පුළුවන්. ඔයා වුණත් ඒක එහෙම හිතනවා ඇති. ඒ වුණත් මට ඒ වැරද්ද කරන්න එපා කියලා ඔයා කියන්න එපා. ඔයාට මේ වෙන කරදර හැම දෙයකින්ම ඔයා තරමට මමත් දුක් විඳිනවා කියලා ඔයා දන්නේ නැතුව ඇති. මටත් මේවා තව හිතේ හංගගෙන ඉන්න බෑ. ඔයා මට බනින්න. අපේ අක්කට වුණත් කියන්න. ඒත් ඔයාට ආදරය කරන්න මට තියෙන අයිතිය උගුරුලා පොඩි කරන්න එපා. අරුණි අක්කා තිගැස්සිලා බයවෙච්ච මුවේ පැටියෙක් වගේ මගේ දිහා බලාන උන්නා. ලෝකෙම නැවතුණා. අපේ හිත ගැහින වේගේ මගේ ඇස් දෙක මොහොතකට පිය වුණා. අරුණි අක්කගේ ඇස් දෙක දිහා බලාගෙන යාගේ හිත කියවන්න මට පුළුවන් වුණත් අද ඒ ඇස් දෙක මටත් මොනවද හංගනවා. අරුණි අක්ක එකපාරටම මේ පුංචි අත් දෙක මගේ අත් දෙක උඩින් තියාගත්තා. ඒ ඇස් දෙක කඳුළු වලින් පිරිලා මගේ ඇස් දෙකත් තෙත් කරගෙන කඳුළු මත වුණා. ආයේ කවදාවත් මාව තනි කරන්න එපා මාලින්ද. අරුණි අක්කට කියාගන්න ලැබුණේ එච්චරයි. එයා ඉකි ගහන්න පටන් ගත්තා. කිසිම දවසක කාටවත් වින් කරන්න බැරි වෙන බැම්මක් වගේ මම මේ පුංචි ඇඟිලි තුඩු මිරිකා ගත්තා. සත්තයි කාටවත් ඔයා මගෙන් උදුර ගන්න දෙන්නේ නැහැ. ඇස් දෙකේ කඳුළු පුරවගෙන මගේ කඳුළු කතාවේ පුංචි කුමාරිට මම පොරොන්දු වුණා.